සඳුදා දවස කියන්නේ විවිධ අය විවිධ මත දරන දවසක්. මොකද හැමදාම රැකියාවට යන කෙනෙක් ටිකක් හරි කම්මැලි. මොකද දවස් දෙකක් නිවාඩු පාඩුවේ ඉඳලා සඳුදා දවස පටන් ගන්න හරි කම්මැලි උදේ පාන්දර. තවත් කෙනෙක් බොහොම ප්‍රබෝධමත්ව ආසාවෙන් සතිය ආරම්භ කරන දවස නිසා හරි කැමැත්තෙන් සඳුදා උදේ පාන්දර අවදි වෙලා දවස පටන් ගන්නවා. ඉතින් මේ මොන මත අපි තුල තිබුණත් සඳුදා දවස කියන්නේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දවසක් කියන එක තමයි මගේ සිතුවිල්ල. මොකද කියනවා නම් අපි අලුත් සතියක් පටන් ගන්න ජීවිතේ අලුත් පියවරක් තබන්න හිතාගෙන ඉතින් සඳ දවසේදී අපි සඳුදා නුග සෙවනත් එක්ක එකතු වෙලා ඔබේ ජීවිතයට අලුත් සිතුවිල්ලක් හැමදාමත්ම එකතු කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදීත් සඳුදා නුගසනේ මෙන්න මේ විශේෂාංගෙන් ඔබේ ජීවිතයට අලුත් සිතුවිල්ලක් එකතු කරනවා ඔබේ ආහාර රටාවට. මේ විශේෂාංගයට ගොඩක් දෙනෙක් කැමති සහ ආදරය කරන වගේම ප්‍රිය කරනවා. මොකද පළතුරු වලට ප්‍රිය කරන නිසා හැම කෙනෙක්ම. ඉතින් අපි සාමාන්‍යයෙන් හරි කම්මැලි වත්තේ තියෙන ගහකින් ගෙඩියක් කඩාගෙන ඇවිල්ලා මේක ටිකක් සුද්ධ කරලා නිකන් කටේ දාගෙන හපන්නත් සමහරු කම්මැලි. ඒ නිසා අපි හිතුවා එහෙම කම්මැලිකම තියෙන කට්ටියට ටිකක් අලුත් විදිහට ඔබ හැමදාම දන්න කියන පළතුරු අලුත් රසයකින් ඔබට හඳුන්වා දෙන්නට දේශීය පාන විදියට. ඉතින් මේ විශේෂාංගයේදී අපිත් එක්ක ඔබව දැනුවත් කරන්නට එකතු වෙනවා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විකුම් චන්ද්‍රරත්න වෛද්‍යතුමන් ආයුබෝවන් ඔබතුමන්ට. ඒත් එක්කම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්සෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලංකාගමගේ වෛද්‍යතුමියත් අපිත් එක්ක එකතු වෙන ආයුබෝවන් ඔබතුමියටත්. ඔව්, මේ දෙපළ ඉන්නවා කියන්නේ අපේ විශේෂාංගයේ බොහොම රසවත් සහ ගුණවත්. ඉතින් අද තියෙනවා පළතුරු වර්ග හයක් තියෙනවා. ඔබ බොහොම ආස කරන ප්‍රිය කරන පළතුරු වර්ග. සමහර පළතුරු වර්ග තියෙනවා අපි ගෙදර අරන් ගියාට කවදාවත් කන්න වෙන්නේ නැහැ. මොකද ගෙදරට ගෙනියනකොට අමුයි, ගියාට පස්සේ ඉදිලා වැඩි. හරි, කොහොම වුණත් කමක් නැහැ. මුලින්ම තියෙන්නේ කටු අනෝද. වෛද්‍ය විකුම් විස්තර කරાવી කටු අනෝද ගැන. ස්තුතියි නිමේෂා. අපි මේ වෙනකොට මං හිතන්නේ වැඩසටහන් තුනක් අවසන් කරලා තියෙනවා. ඒ වැඩසටහන හරහා අපි දේශීය පාන නිදර්ශක 12ක් ඉදිරිපත් කරලා තියෙනවා. සාදා ගන්න ක්‍රම විදන්ස ඒවා තියෙන සෞඛ්‍ය සහ පෝෂණ වේදගත් කම අපි ඔබත් එක්ක සාකච්ඡා කරා. මං හිතන්නේ ප්‍රේක්ෂක ඔබ දැන් අපි හොරු ඇති. මං හිතන්නේ මේ අපි ලබා දෙන දැනුම ප්‍රායෝගික දැනුම අවබෝධ කරගෙන මං හිතන්නේ ක්‍රමක්‍රමයෙන් કૃතිම පාන වලින් අත්මිදිලා ඔබගේ ආහාර රටාවට මේ දේශීය පාන එකතු කරගන්න වෙද කියලා අපි හිතනවා. ඉතින් පළමුවෙන් ඔබ සඳහන් කළා වගේ මුලින්ම කටුවනද කියන පළතුරෙන් තමයි මේ පානේ හදලා තින්නේ. ඉතින් මේක අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් පළතුරක් නිමේෂා. ඒතර මේකේ තියෙන පෝෂණ තත්ත්වය කතා කරොත් එහෙම මේක කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ තන්තු ඉතාම බහුල පළතුරක්. ඒ වගේම තමයි විටමින් පැත්තෙන් ගත්තොත් විටමින් A සහ විටමින් B කාණ්ඩයේ B1, B2, B3, B6 සහ B9 පවතිනවා සහ විටමින් C බහුලව පවතිනවා. ඛනිජ ලවණ පැත්තෙන් ගත්තොත් එහෙම කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, ෆොස්ෆරස් සහ අයර්න් පවතිනවා. ඒතර මේක සාදා ගන්න ක්‍රමයේද ගත්තොත් ඉතාම සරලයි. හොඳට ඉදුණු ගෙඩියක් තමයි ගන්න ඕනේ. අරගෙන කටු සහිත පිට ආවරණ ඉවත් කරලා මදුළු ඉවතට අරන් ඒ මදුළු පොඩි කරගෙනමින් අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා ඒ ඇට කළුපාට ඇට තියෙනවා ඇට ඉවත් කරගෙන අවශ්‍ය නම් සීනි, ලුණු සහ දෙහි භාවිතා කරලා රසවත් ප්‍රණීත පෝෂ්‍ය මේ පානේ හදා ගන්න පුළුවන්. ඒතර මේකේ තියෙන පෝෂණීය සහ සෞඛ්‍ය වැදගත්කම් අපි සාකච්ඡා කළ යුතුයි. මෙහි පවතුන තන්තු නිසා මලබද්ධය නැති කිරීම සහ ආහාර මාර්ග ආශ්‍රිත රෝග බොහොමයක් දුර්ලභීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තන්තු බහුලතාවය නිසා රුධිරගත සීනි මට්ටම් පාලනය කිරීම, රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙහි පවතුන විටමින, ඛනිජ ලවණ, එන්සයිම් සහ ෆයිටෝකෙමිකල්ස් හොඳ ප්‍රතිඔක්සිකාරක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම මගින් ශරීරයේ ජීවක්‍රියාවලදී නිෂ්පාදනය වන අපි කියන අහිතකර දේවල් ෆ්‍රී රැඩිකල්ස් වලට පහර දීලා ශරීරය ආරක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිය ඉහළ දැමීමේ හැකියාව තියෙනවා. අපි කියන ඉමුනෝ බූස්ට් එකක් විදිහට වැඩ කරනවා කියලා. ඒ වගේම තමයි මේකේ පවතින විටමින් ඒ සංයෝග වලින් අපේ පෙනීම වර්ධනය කරනවා. ස්පෙනීම් වර්ධනය කරන යෝග මේ තමයි සමාරක්ෂා කරනවා සහ අක්ෂය ආබාධ දුර්ලභීමේ හැකියාව දෙනවා. ඒ වගේ තමයි මෙහි පවතින විටමින් B6 කියන සංයෝගයෙන් ස්නායු පද්ධතියේ නියුරෝ ට්‍රාන්ස්මීටර් වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමෙන් ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීම සිදු වෙනවා. ඒවයි ක්‍රියාකාරීත්වය හොඳ ක්‍රියාකාරීත්වයක් ලබා දෙනවා සහ මේකෙ පවතින විශේෂයෙන් B9 අපි කියන ෆෝලේට් කියලා. එමගින් මතක ශක්තිය වැඩි කරනවා. ඒ වගේ තමයි බුද්ධිය වර්ධනය කරනවා. ඒ වගේ තමයි විටමින් C ඉතා බහුල ආහාරයක් මේක. විටමින් සී කියන්නේ ඉතාම හොඳ ප්‍රතිඔක්සිකාරයක්, හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක්. එමගින් ශරීරයට ඇතිවන පිළිකා අවදානම, පිළිකා සෛල නාශනය කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙහි පවතින කැටචීන් කියන එකයි එපිකැටචීන් කියන සංයෝගිනුත් පිළිකාවට විරුද්ධව සටන් කරනවා. ඉතින් මේක විශේෂයෙන්ම මම හිතන්නේ අපේ ජනතාව අතර ප්‍රචලිතයි.
පිළිකාවලට. ඒ නිසාම දමන්ද ලෙහෙසියෙන් පහසුවෙන් හොයාගන්න තිබට අදිනකොට හරි මිල අධික පළතුරක්. මිල අධික බවෙන් නම් තියෙනවා. නමුත් අපේ තාම ගම්වල මං හිතන්නේ මේක පහසුවෙන් සොයාගැනීමේ හැකියාව තියෙනවා. අපි භාවිතයට හුරු නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට මේක පිළිකාවට ඉතාම ගුණදායි. ඒ වගේම තමයි මේකේ පවතින විටමින් ඛනිජ ලවණ ගත්තොත්ම කැල්සියම් සහ ෆොස්ෆරස් වලින් අපේ අස්ථි පද්ධතිය ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි මේකේ පවතින මැග්නීසියම් සහ මැග්නීසියම් වලින් අපේ අපිට විශේෂයෙන් රාජකාර ජීවිතය ඇති වෙන ආතතිය පාලනය කිරීමට හැකියාව තියෙනවා. ඔව් මේ තියන්නේ පේර වලින් හදපු රසවත් පානයක් සහ ගුණවත් පානයක්. ඉතින් මේ පානය ගැන කතා කරනවා ඊළඟට ඒත් වෛද්‍ය විකුම්. ඔව් මේ දැක්කලා තියෙන පේර වලින් මේක ඊටාම මම හිතන්නේ මේ පළතුරු අපිට මේ වාර්ෂිකවම ඕනම අවස්ථාවකදී සොයා ගන්න පුළුවන් පළතුරක් පහසුවෙන් සොයා ගන්න පුළුවන්. නමුත් මේක අපි ඉදිරිපත් කරන විශේෂයෙන්ම නිමේෂා මේකේ තියෙන සෞඛ්‍ය සහ පෝෂණීය වැදගත්කම කතා කරගන්නට. ඉතින් මේකේ තියෙන සෞඛ්‍ය සහ පෝෂණීය පැත්ත කතා කරොත් එහෙම සසෙන් සංකට කතා කරොත් මේකෙත් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ තන්තු බහුලයි. ඒ වගේම තමයි විටමින් ඒ විටමින් බී කාණ්ඩේ B1 B2 B3 B5 B6 සහ B9 පවතිනවා. ඒ වගේ තමයි විටමින් C බහුල පවතිනවා. ඛනිජ ලවණ ඉදිරි ගත්තොත් එහෙම කැල්සියම් මැග්නීසියම් පොටෑසියම් සහ ෆොස්ෆරස් පවතිනවා. ඒතර මේක සාදා ගන්න ක්‍රමෙදි ඉතාම පහසුයි. හොඳ ඉදුණු පීර ගෙඩියක් අරන් පොඩි කරමින් අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා අවශ්‍ය නම් සීනි භාවිත කරන්න ඊට අමතරව ලුණු සහ දෙහි පාවිච්චි කරලා මේ ප්‍රණීත පානය හදා ගන්න පුළුවන්. ඒතර මේකේ තියෙන සෞඛ්‍ය සහ පෝෂණීය වැදගත්කම අපි සාකච්ඡා කළ යුතුයි. මේකෙත් තන්තු බහුලයි. තන්තු බහුලතාවය නිසා මලබද්ධය සහ ආහාර මාර්ගයේ ආශ්‍රිත රෝග වළක්වන්න පුළුවන්. ඒ වගේම තමයි තන්තු බහුලතාවය නිසා දීවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තමයි මේකෙත් පවතින විටමින ඛනිජ ලවණ සහ ෆයිටෝකෙමිකල්ස් එන්සයිම් මගින් අපේ රුධිරයේ ආරක්ෂණ ක්‍රියාවලිය සිදු වෙනවා. ඒ වගේ තමයි ප්‍රතිශක්තිය ඉහළ දැමීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ විටමින් A සහ බීටා කැරොටින් මගින් අපේ අක්ෂි ආබාධ දුර්ලීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තමයි අපි කියන ඇසේ සුද ඇතිවීම කැටරැක්ස් වැනි රෝගාවස්ථාවලදී හොඳ උත්තරයක් වෙනවා. ඒක තමයි සමාරක්ෂී කිරීමේ හැකියාව දෙනවා. ඒක තමයි මේකේ පවතින B9 කලින් සඳහන් කරා කලින් පළතුරේ තිබ්බ B9 ෆෝලේට් කියන සංයෝගයේ එමගින් බුද්ධි වර්ධනය සහ අපේ මතක ශක්තිය වැඩි කිරීමේ හැකියාව දෙනවා. විටමින් C බහුලයි. එමගින් විශේෂයෙන් අපේ හොඳ ප්‍රතිඔක්සිකාරකයක් එකමගින් පිළිකා සෛල නැසීමේ හැකියාව තියෙනවා සහ මේකේ ලයිකෝපෙන් කියන සංයෝගය දෙනවා. ඒකත් ප්‍රති පිළිකාකාරකයක් විතර තමයි ක්‍රියාත්මක වෙන්නේ ශරීරයේ. මේ දවස්වල පුංචි දරුවා අම්මලාගෙන් ඉල්ල ඉල්ල කන පළතුරක් තමයි මේ. ඒත් එක්කම මේ පුංචි දරුවා විතර නෙමෙයි වැඩිහිටි අපිත් බොහොම ආස කරන රසවත් පළතුරක්. මේ ගල් සියඹලා වලින් හදාගත්ත පානය තමයි මේ තියෙන්නේ. මේ පානය ගැන කියනවා නම් මීට වඩා හොඳ දම්පහයක් තිබුණා. හැබැයි ටිකක් යටට බහලා තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. වෛද්‍යමනි මේ ගැන පැහැදිලි කරමු දැන්. විශේෂයෙන් මේ ගල් සියඹලා කියන පළතුර නිමේෂා අවුරුද්දේ සෑම කාලයකම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ අගෝස්තු සහ නොවැම්බර් කියන කාල සීමාවලදී විශේෂ මේක දකින්න පුළුවන් අපිට. දැන් ඔබ පාරතොට යවිදිනවා නම් ඔබට දකින්න ලැබෙනවා පුංචි වෙලෙන්දෝ පොඩි තට්ටුවක් තියාගෙන මේක අර ත්‍රිකෝණයක් හැඩයට ගල් සීමලා කඳු ගහලා මේ පාරතොටේ විකුණනවා. ඉතින් චුට්ටක් මිල වැඩි සුලභතාවය අඩු වෙනද නමුත් ඔබ දැක්කොත් මේක මගහැරලා යන්න එපා. අනිවාර්යෙන් ඔබ අරන් යන්න. මොකද හේතුව ඔබේ දරුවන්ට ඉතාම වටිනා සෞඛ්‍ය සහ පෝෂණ වැදගත්කමක් තියෙනවා. මේක නම කියද්දී අපිට පොඩ්ඩක් ටේස්ට් එක දරනවා. කටට චුට්ටක් කෙලවුණන ගතියක් තියෙනවා. ඉතින් මේ ඊටාම හොඳ පළතුරක්. මෙහි තියෙන පෝෂක තත්ත්වත් අපි කතා කර යුතුයි. මේකේ තන්තු ඊටා බහුලයි නිමේෂ. ඒ වගේම තමයි මෙහි විටමින් ගත්තොත් විටමින් A සහ විටමින් B1 B2 B3 පවතින. ඒ වගේම තමයි විටමින් C බහුලයි. ඛනිජ ලවණ පැත්තෙන් ගත්තොත් කැල්සියම් මැග්නීසියම් ෆොස්ෆරස් සහ අයර්න් පවතිනවා. ඒතර මේකේ සාදා ගන්න ක්‍රමයේදී ඊටාම පහසුයි. මේ වෙල්වට් වගේ තියෙන පොත් අයින් කරලා උණුසුම් ජල වීදුරුවකට පොත් ඉවත් කරපු මද ටික දැම්මට පස්සේ ඇතුලේ තියෙන තව චූටි කළු පාට ඇටයක් ඒක ඉවත් කරලා අපිට මේක පොඩි කරලා පෙරාගෙන අවශ්‍ය නම් සීනි භාවිත කරන්න සහ ලුණු සහ දෙහි පාවිච්චි කරලා මේ ප්‍රණීත පානය හදා ගන්න පුළුවන්. ඒතර මේකේ තියෙන සෞඛ්‍ය සහ පෝෂණීය වැදගත්කම ගත්තොත් මෙහි තන්තු බහුලයි. ඒ නිසා මලබද්ධය සහ ආහාර මාර්ගයේ ආශ්‍රිත රෝග වැළැක්වීමේ හැකියාව තියෙනවා සහ රුධිරගත සීනි මට්ටම් පාලනය කිරීම සහ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙහි පදන විටමින් A මගින් අක්ෂි ආබාධ දුර්ලීම සහ ඇසේ ආරක්ෂාව. ඒ වගේම තමයි සමේ නිරෝගී බව රැක ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම තමයි විටමින් මේකේ B2 සංයෝගය දෙනවා. අපි කියනවා රයිබෝෆ්ලේවින් කියලා. ඒ මගින් විශේෂයෙන් අපිට ගොඩාක් බහුතරයකට දිනන මේ අපි කියනවා මිග්‍රේන් කියලා. ඉරුවරදේ. ඉරුවරදේට හොඳ උත්තරයක් මේකෙන් ලැබෙනවා. ඒ වගේම තමයි විටමින් C බහුලයි. මේක ඉතා ප්‍රති C කියන්නේ හොඳ ඇන්ටිඔක්සිඩන්ට් එකක් ප්‍රතිඔක්සිකාරකයක්. ඉතින් එමගින් පිළිකා සෛල නැසීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙහි පවතින ටැනින් සහ පෙක්ටින් කියන සංයෝග වලින් විශේෂයෙන් රුධිරගත අහිතකර කොලෙස්ටරෝල් අපි කියනවා LDL කියලා. ලෝ ඩෙන්සිටි ලිපිඩ් ප්‍රෝටීන් වැළැක්වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කැල්සියම් මගින් රුධිර පීඩනය පොටෑසියම් මගින් රුධිරගත පීඩනය පාලනය කිරීම සහ හෘද වස්තු ආරක්ෂා කිරීම සිදු වෙනවා. ඒ වගේම තමයි මේකේ අයර්න් බහුලව පවතිනවා. අයර්න් මගින් අපිට අපි කියන ඇනීමිය රක්තහීනතාවය පාලනය කිරීමට හැකියාව තියෙනවා. ඉතාම ගුණදායි පළතුරක් විතර තමයි අපිට මේ ගල්සියඹලා
දක්වන්නේ. ඉතින් ඔබට පානේ හදාගන්න බැරි නම් ඔබ සඳහන් කරවගෙන නිමේෂා පළතුරක් විතර හරි මේක කන්න පුළුවන් නම් මං හිතන්නේ අපේ ශාරීරික ආරක්ෂාව සඳහා. මොකද ශාරීරික ආරක්ෂාවට තමයි මේ සුද්ධ පෝෂක අපි කියන මේ පළතුරු වලින් ලැබෙන විටමින් කණිජ ලවණ තමයි මේ සුද්ධ පෝෂක කියලා කියන්නේ. ඉතින් ඒවෙන් ශාරීරික ආරක්ෂණ ක්‍රියාවලිය තමයි කියන්නේ. මොකද අපි ඔබට මතක ඇති මේ දක්වා පාන වර්ග බොහෝ ප්‍රමාණයක් කරේ හැම එකකින්ම අපි කියනවා මේවා හොඳ ප්‍රතිඔක්සිකාරක ඇන්ටිඔක්සිඩන්ට් ශරීරයේ විෂ හරණය කරනවා සහ ඉමුනිටි එක අපි කියනවා ප්‍රතිශක්ති වැඩි කිරීමේ හැකියාව දෙනවා. එහෙනම් පළතුරු ඔබේ ආහාරයට එක් කරගෙන මම හිතන ඉතාලම සුබදායි දෙයක් වේවි. ඔව් අපිට කතා කරන්නට ඉතුරුලා තියෙනවා තවත් රසවත් පළතුරු වර්ග තුනක් සහ ඒ හදා ගන්නා පාන වර්ග තුනක් ගැන. ඒ පිළිබඳව කතා කරන්නට කලින් අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. අපේ නැවතත් කතා කරන්නේ දේශීය පාන වර්ගවල ඉතුරු පළතුරු පාන පිළිබඳව. මේ ගැන කතා කරද්දී අපි ගත්තොත් තල් ගහ, තල් ගහේ මුලේ ඉඳන් කොළයට වෙනකන් අපිට විසික් කරන්නට ප්‍රයෝජනක් නොගෙන විසික් කරන්නට පුළුවන් කොටසක් නැහැ. ඒ නිසා අපි කතා කරනවා තල් ගෙඩියෙන් අපි ලබා ගන්න යුෂ තල් කිරි ගැන. වෛද්‍ය නිලංකා වෛද්‍යතුමිය ඒ ගැන විස්තර කරනවා. ඔව් ඔබ කිව්වා හරියට මහවිනිමේෂ. මේ දකුණේ අපිට පොල් ගහ වගේම තමයි උතුරේ අපිට තල් ගහ. ඇත්තටම කප්රුකක් තමයි ඒකත්. සියලු මංග ප්‍රයෝජනයට ගන්නවා. ඒ වගේම අද හඳුන්වා දෙන ඔබ කිව්වා වගේම තල් කිරි පානය. ඇත්තට මේක කිරි පානය කියලාත් කියනවා, මේ තල් පානය කියලාත් කියන්න පුළුවන්. මොකද මෙතෙන්දී මේ ඉදුණු තල් ගෙඩිය අරගෙන ඔබට පේනවා ලස්සන දම් පැහැ වර්ණයක් තියෙන්නේ. එතකොට මේ ඉදුණහම මේකේ හොඳට ගලවන්න පුළුවන් පොතු ටික. එතකොට මේ පොතු ඉවත් කරාම මේක ඇතුලේ තියෙන්නේ මේ ලස්සන මේ කහපාට තියෙන කෙඳිත් එක්ක මිශ්‍ර වුණු ඒ තල් ජූස් එක. එතකොට අපි කරන්නේ මේ ආකාර දෙකකට කරන්න පුළුවන්. එක්ක පොල් කිරිවල අපිට දිය කරගන්න පුළුවන් අර තල් කිරි කියන එක හදාගන්න. ඒත් එක්කම එහෙම නැත්නම් මේ ඇල් වතුර එකක් අරගෙන පිරිසිදු වතුර භාජනය කරන් මද උණුසුම් වුණත් ඒක වැඩිය හොඳයි අරගෙන මේ මේකේ අපි මේ අර කෙඳි සහිත මේකේ තියෙනවා මේ බීජ තුනක් ඇට තුනක් තියෙනවා. එතකොට මේක පහසුවෙන් ඒ තුන වෙන් කරගන්න පුළුවන්. එතකොට ඒ තුන වෙන් වෙන්ව අරගෙන අර වතුර එකේ මේ ටික දිය කරගන්නවා. එතකොට වතුර එකේ හෝ පොල් කිරි එකේ. එතකොට දිය කරගෙන අර හොඳටම මේකේ කහපාට ටික අර ඒ ද්‍රාවණයට උරා ගන්නකම් වතුරකේ දිය කරගෙන ඊට පස්සේ සුදු පාට කොස්ස සහිත බීජ කොටස අයින් කරගන්න පුළුවන්. එතන ලස්සන මේ කහපාට වර්ණය ලැබෙන්නේ ඒ අනුව. ඊට පස්සේ අවශ්‍ය නම් ලුණු සීනි එකතු කරලා මේ දෙහි සල්පයක් එකතු කරලා රසවත් පානයක් විදිහට හදාගන්න පුළුවන්. පොල් කිරි එකතු කරනවා නම් මේක අමු කිරි ටික අපි පොඩ්ඩක් උයා ගන්න ඕනේ. ඒක රත් කරලා ගන්න ඕනේ. පොඩ්ඩක් නටවල අරගෙන ඒකට අවශ්‍ය විදිහට ලුණු සහ සීනි එකතු කරලා රසවත් පානයක් විදිහට පිළියෙල කරගන්න පුළුවන්. ඇත්තටම තල් පානේ මේ හරිම විශිෂ්ටයි. මේකේ මේ විටමින් බහුලයි. විටමින් ඒ බී සී තුනම තියෙනවා. එතකම වැඩිපුරම ඩයටරි ෆයිබර්ස් තියෙනවා. තන්තු ගොඩක් තියෙනවා. තන්තු ගත්තහම මේ දිය වෙන සහ නොදිය වෙන ජලයේ දිය වෙන සහ නොදිය වෙන තන්තු වර්ග දෙකම තියෙනවා මේකේ. ඒ නිසා තන්තු වලින් ඔබ දන්නවා අපි හැමදාමත් කතා කරනවා තන්තු විටමින එකතුව කියලා කියන්නේ හොඳ මේ ආහාර මාර්ගයට හොඳ මේ දිරවීමේ හැකියාවක් ලබා දෙනවා. මොකද ගොඩාක් අපිට රෝග ඇති වෙන්නේ ආහාර දිරවීමේ මදිකම අපහසුතාවය හේතු කරගෙන. එතකොට මේ ආහාර මාර්ග පද්ධතියට හොඳ මෘදු මේ ආහාරයක් මේක. තන්තු බහුල නිසා මේ මලබද්ධ තත්ත්ව පහසුවෙන්ම දුරු කරනවා. විශේෂයෙන්ම මේකේ අර ලැක්සිටිව් ගතියක් මුදු ප්‍රේෂ ගතියක් තියෙනවා. ඒත් එක්කම මේකේ මේ විශේෂයෙන්ම LDL ශරීරයෙන් උරා ගන්න එක අඩු කරනවා, HDL වැඩි කරනවා. ඒත් එක්කම සීනි අපේ පාලනය කරන තන්තු සහ විටමින් බහුලතාවය නිසා. එතකොට මේ තියන්නේ බොහොම රසවත් පානයක්. තව අපි මේ මේ පළතුර ගැන කිව්වොත් ගොඩක් වෙලාවට ඉස්කෝලේ යන කාලේ මිදුල තිබිලා හිඳගෙන යන පළතුරක් වෙරළු. වෙරළු තමයි අපි ඊළඟට කතා කරන්නේ. වෙරළු ඇත්තටම මේ මෙතෙන්දී කලේ මේ ඉදුණු වෙරළු අපිට ඕනම වෙලාවක ගන්න පුළුවන්. ඇත්තටම මේ හොඳට ඉදුණු වෙරළු ගෙඩි කීපයක් අරගෙන මේ හොඳින් සෝදලා මේක හොඳට අතින් පොඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ වතුර එකතු කරලා ලුණු සීනි සල්පයක් එකතු කරන්න. මම අර කලින් සතිය මතක් කරා මේ ඇඹුල් සහිත ද්‍රාවණයකදී අපි කරන්න ඕනේ මොකද්ද කියන එක. අන්න ඒ ක්‍රියාවලිය කරා නම් ඒකත් වැඩිපුර රසයක් එනවා. එතකොට ඇත්තටම වෙරළු කියලා කියන්නේ විටමින් C බහුලම පළතුරක්. ඒත් එක්කම විටමින් A බහුලයි. ඒත් එක්කම අර තල් ශාකයේ වගේම මේකෙත් අපිට ඇහැට පේන්නේ නැති වුණාට මයික්‍රෝ ෆයිබර්ස් ගොඩක් තියෙනවා. ඇහැට නොපෙනෙන තන්තු ගොඩක් තියෙනවා. එතකොට වෙරළු ශාකයේම ගොඩක් ප්‍රයෝජන වලට ගන්නවා. එතකොට වෙරළු බීජවල තියෙන්නේ ෆෘට් එකේ තියෙන්නේ මේ අර කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම් බහුලව තියෙනවා. යකඩ නම් මේකේ අනිත් ඒවා
මේවට සාපේක්ෂව අඩුයි. නමුත් මේ සංයුතිය ගත්තාම මේවා ඇන්ටිඔක්සිඩන්ට්ස් විදියට ක්‍රියා කරනවා. අර හැමදාමත් අපි කතා කරගෙන ඉන්න ආරක්ෂක ක්‍රියාවලිය කරනවා, විශේෂයෙන් පිළිකා සෛල විනාශ කිරීම, විශේෂයෙන්ම ඩීජෙනරේටිව් ඩිසීසස් පාකින්සන් වගේ තත්ත්වවලට යෑම වළක්වනවා. ඒත් එක්කම මේ හොඳ කැල්සියම් සප්ලිමන්ට් එකක් නිසා මේ අපේ අස්ථි පද්ධතිය ශක්තිමත් කරනවා. ඒත් එක්කම වේදනා නාශකයක් විදියට ක්‍රියා කරනවා. ඒ වගේ මහඟු ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඊළඟට තියන්නේ සැපෝදිල්ලා. කෙලවරේම තියෙන පළතුරු තමයි සැපෝදිල්ලා. ගොඩක් කට්ටිය මේකට කියන සැතපිල්ලා කියලා. ඒ නිවැරදි කිරීමත් එක්කම අපි යමු පානය ගැන කතා කරන්න. ඔව්, ඇත්තටම මේ අපේ භාවිතයේ තියෙන ඉමිහිරිම පළතුරක් මේක. ඇත්තටම හරිම මිහිරි ගතියක් තියෙනවා. මේක පාවිච්චි කරද්දී වුණත් මේ ටිකක් අර කටේ ඇලෙන සුළු ස්වභාවයකුත් සමහර වෙලාවට එනවා. ඒ තරම්ම මේකේ ඇත්තටම හරිම නම සැපදිල්ලා. සැපදිල්ලා සමහරු සැතපිල්ලා කියලත් භාවිත කරනවා. කොහොම වුණත් මේක හරිම ඉමිහිරි පළතුරක්. මේකේ සංයුතිය ගත්තාම පළතුරු අතර තියෙන ෆයිබර් කන්ටෙන්ට් එක වැඩිම, يعني ෆයිබර් ගොඩක්ම වැඩිම මේ පළතුරක්. ඒත් එක්කම විටමින් ABC 3 බහුලව තියෙනවා. ඒත් එක්කම B9 අයන් ෆෝලේට් එක තියෙන මේ ෆෝලේට් එක තියෙනවා. ඒත් එක්කම මිනරල්ස් වලින්, ඛනිජ වලින් කැල්සියම්, ෆොස්ෆරස්, පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, සෙලීනියම් මේ කියන පන්තියක්ම තියෙනවා. එතකොට ඔබ දන්නවා විටමින් ඛනිජ ලවණ කියලා කියන්නේ ශරීරය ආරක්ෂා කරන ආරක්ෂක ආහාර. මොකද අපිට ආහාර ප්‍රධාන කොටස් තුනකට යනවා, මේ ශක්තිජනක, වර්ධක සහ ආරක්ෂක කියලා. ආරක්ෂක ආහාර යටතේ වැටෙන්නේ මේ ඛනිජ සහ විටමින් අඩංගු ආහාර. එතකොට මේ කතා කරන සියලුම අපේ එළවලු පළතුරු වල ඒවා බහුලවම තියෙනවා. එතකොට මේකේ විශේෂයෙන්ම ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි නිසා අපිට මේ බර අඩු කරගන්න අද දවසේ අපිට විශාලම ප්‍රශ්නයක් තමයි ස්ථූලතාවය කියන එක. ස්ථූලතාවයට හොඳට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ඉමිහිරි පළතුරක්. අනිත් එක විශේෂයෙන්ම LDL අඩු කරනවා, සීනි පාලනය කරනවා, සීනි කියන්නේ උරා ගැනීම අඩු කරනවා, මේ තන්තු සහ ඛනිජ එකතුෙන්. අනිතක මේකේ තියෙනවා මේ මද තිත්ත ගතියක්. තිත්ත කියන්නේ කහට ගතියක් තියෙනවා. ඒක අපේ පළතුරු වල, ලංකාවේ පළතුරු වල විශේෂයි. ඒ කහට ගතිය එන්නේ ටැනින් කියන රසායනික සංඝටකෙන්. ඒ ටැනින් සහ තන්තු එකතුෙන් අර කියන මේ විශේෂයෙන් මේ කතා කරන බෝනෝ වෙන රෝග, දියවැඩියාව, කොලෙස්ටරෝල් වලට හොඳ ආරක්ෂණයක් සපයනවා. එතක මම මෙතෙන්දි කියන්න ඕනේ, දැන් අපි මේ වෙනකන් කතා කරා මේ අපේ දේශීය පළතුරු වල විවිධත්වය ගැන. ඇතරම මේ දැන් අනිත් ඒ කියන්නේ අපි ගොඩක් ආනයනික පළතුරු භාවිතයට හුරු වෙලා ඉන්නවා. නමුත් මේ අපේ ආහාරවල තියෙන විශේෂත්වය තමයි මේ සියලුම අපි කතා කර මේ දක්වා කතා කරපු පාන වලින් හැම පානයකම අපි කැඳ ගැන කතා කරා, පළතුරු ගැන කතා කරා, මල් වලින් කරන මේ පාන ගැන කතා කරා. එතකොට මේ සියල්ලකම එකතුව තියෙන්නේ වැඩිපුර විටමින්, ඛනිජ ලවණ, තන්තු බහුල ආහාර. එතකොට මේවයින් අර අපි කතා කරන්නේ මේ ශරීරය ආරක්ෂා කරන ගුණය තමයි, ආරක්ෂා කරන කාර්යය තමයි මෙතනින් වැඩිපුරම කරන්නේ. මොකද අද දවසේ අපිට ශක්තිජනක ඒ වගේම වර්ධක ආහාර ගොඩක් අපි ගන්නවා. මොකද කාබෝහයිඩ්‍රේට්, පිෂ්ඨය, තෙල් අඩංගු ආහාර අපි නොගන්නෙම ආරක්ෂා කරන ආහාර. ඒ නිසා අපිට හුඟක් වැදගත් මේ ආනයනික ආහාරවල තියෙන ගුණයන්ට වැඩිය සිය ගුණයක් අපේ ආහාරවල මේ අපේ විශේෂයෙන්ම මේ පළතුරු වල තියෙනවා ඒ ගුණයන්. ඒත් එක්කම වර්ණ ගැනත් යම් දෙයක් කතා කරන්න ඕනේ. මේ කහ වර්ණකය අද පාවිච්චි කරා. කහ වර්ණකයත් අපි ගිය සතියේ රතු සහ කුල වර්ණක හඳුන්වා දුන්නා. ඒවයි තියෙන අවධානම පිටින් එකතු කරන වර්ණකවල. පිටින් අපි ගන්න පැකට් කරපු, බෝතල් කරපු, කෑන් කරපු ආහාරවල තියෙන කහ වර්ණකයත් ඔබ ඉතාමත්ම ප්‍රවේශමෙන් භාවිත කරන්න. මොකද ඒ වර්ණකය මේ වෙද්දි ගොඩාක් අසාත්මිකතා ඇති කරන්න හේතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ අධික්‍රියාශීලීත්වය ඇති කරන්නත් මේ කහ වර්ණකය හේතු වෙලා තියෙනවා. ඉතින් ඒවැනි විශේෂ වූ දැනුවත් කිරීම එක්ක අද දවසේදී මේ විශේෂාංගයට ලැබිලා තියෙන වෙලාව අවසන් වෙන නිසා අපිට සිද්ධ වෙනවා වෛද්‍යතුමිට සහ වෛද්‍යතුමන්ට සමුදෙන්නට. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව තිම්බිගසෑය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විකුම් චන්ද්‍රරත්න වෛද්‍යතුමන්ට මෙන්ම නිලංකා ගමගේ වෛද්‍යතුමිටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන අයවන් ඔබ දෙපළටම දිගටම රැඳිලා ඉන්න සඳදානුක සෙවනත් එක්ක.